මම මුලින්ම කියන්න කැමති මේ මාධ්‍ය සාකච්ඡාව කිසිම ගුරුවරයෙකුටවත් විදුහල් පතිවරයෙකුටවත් විදුහලකටවත් පෞද්ගලිකව කරන මතභේදයක් නෙමෙයි. නමුත් මේක පොදුවේ හැම රටේම හැම දරුවෙක්ටම හැම පාසලකම වෙන දෙයක්. ඒකට මම උදාහරණ කියන්නම්. මුලින්ම අපි සමාජයේ යම්කිසි දෙයක් හරිද වැරදිද කියලා බලන්න මිනුම් දණ්ඩක් තියෙනවා. එතකොට මේ ළමා හිංසනය එහෙම නැත්නම් ශාරීරික දඬුවම් සම්බන්ධව තියෙන මිනුම් දණ්ඩ තමයි අපි රටක් හැටියට රාජ්‍යයක් හැටියට ජාත්‍යන්තර මට්ටමිනුත් ජාත්‍යන්තර මට්ටමිනුත් මොකටද අත්සන් කළා තියෙන්නේ කියලා. 1992 ශ්‍රී ලංකාව මුල් රටක් හැටියට එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂණ ප්‍රඥප්තියට අත්සන් කළා. ඒ අවස්ථාවේදී අපි පිළිගත්තා අපේ රටේ නීතිය හැටියට ඒගොල්ලන් ඒ යෝජනා කරපු නීතිය පිළිගන්නවා කියලා. මොකද ඒ නීතිය ළමා හිංසනය කියලා කියන්නේ ශාරීරික දඬුවම කියලා කියන්නේ මේ ශරීරයට කරන හිංසාවක් පමණක් නෙවෙයි, අතින් පයින් ගහලා කරන එහෙම නැත්නම් උපකරණයකින් කරන හිංසාවක් පමණක් නෙමෙයි, ශාරීරික නොවන දඬුවම්. ඒ කියන්නේ දන ගහලා ඉන්න ඒවා, පන්ති කාමරවල හිටගන්න ඒවා, ඒ වගේම වාචික දඬුවම්. අර කිව්වා වාගේ ස්ටාලින් මහත්මයා බොහොම අසභ්‍ය ලෙස කතා කරන ඒවා, ගොනා බල්ලා කියන ඒවා, තෝබම් බොලන් කියන ඒවා, එහෙම අපහාසාත්මක විදිහට හෝ තර්ජනාත්මක විදිහට හෝ දරුවෙක්ගේ ඒ ලැජ්ජාවට පත්වන විදිහට හෝ අගෞරවයට පත්වන විදිහට කරන කිසිම ක්‍රියාවක් පිළිගත නොහැකි බවට අපි රටක් හැටියට පොරොන්දු වුණා. ඒ අනුව තමයි අපේ දණ්ඩ නීති සංග්‍රහය 1995 308 කියන වගන්තිය වෙනස් කළේ. ඒ ඉංග්‍රීසියෙන් කියලා තියෙනවා however light punishment, however light, ඒ කියන්නේ කෙතරම් සියුම් වුණත්. මොකද අපි දන්නවා කොණ්ඩෙන් ඇද්දත්, ඒ කියන්නේ ටොක්කක් ඇන්නත්, තුවාලයක් වෙන්න ගැහුවත්, ඒ තුනම එක හා සමානයි. මොකද අර මිනුම් දණ්ඩක් නැති නිසා මේක අර දැන් කතා මතුවට කතා කරන අයගෙන් පෙනේවි මේ සිද්ධීන් උග්‍ර වෙන්න පුළුවන්, දරුවෙක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අත්සන් කළ අධ්‍යාපන අමාත්‍යාංශයේත් ළමා ආරක්ෂණ අමාත්‍යාංශයේත් පිළි අරගෙන තියෙන්නේ zero tolerance, මිනුම් දණ්ඩක් නැතුව හිංසනය පිටු දකින්නවා කියන එක. කෙතරම් සියුම් වුණත් ශාරීරික දඬුවම පිටු දකින්නවා කියන එක. ඒ වගේම අපි රටක් හැටියට පොරොන්දු වුණා කිසිම සැකයක් නැතිව ඉංග්‍රීසියෙන් අපි අත්සන් කරපු ප්‍රඥප්තියේ තියෙනවා explicitly, ඒ කියන්නේ කිසිම සැකයක් නැතුව අපේ මේ නීතිය අපි වෙනස් කරනවා කියලා. නමුත් අපේ රටේ මේ සැකයක් තියෙනවා. ඔන්න ඔය සැකේ නිසා තමයි මේ වගේ දරුණු ක්‍රියා ඇති වෙන්නේ. මොකද මේ සැකේ අර 308 ඒ වගන්ති අපි වෙනස් කළා කිව්වා ළමෙක්ට හිංසාවක් කළොත් මේක නීති විරෝධී දඬුවම් ලැබිය හැකි වරදක් කියන එක. නමුත් අපේම දණ්ඩ නීති සංග්‍රහයේ 82 වගන්තිය අපි කියනවා අවුරුදු 12ට අඩු දරුවෙක්ට හොඳ හිතින් ගැහුවොත් ඒක නීත්‍යානුකූලයි, නීති වරදක් නොවේ කියලා. එතනම අපි වරදක් කරනවා. මොකද අපේ දරුවන් දැන් අපි ජාත්‍යන්තර වශයෙන් පිළි අරගන්නේ දරුවෙක් කියන්නේ අවුරුදු 18ට අඩු පුද්ගලෙක්. අපි දැන් අපේ දණ්ඩ නීතිය කියනවා අවුරුදු 12ට අඩු නම් ගහන්න හොඳ හිතින් කියලා. ඒ වගේම අපේ 341:1 කියන වගන්තියේ දැන් මේවා ලියලා තියෙන්නේ ඉංග්‍රීසින්ගේ කාලේ. හරිද? ඒ තරම් පැරණි අදහස් මේවා. දැන් මේ ඉංග්‍රීසිය ලියලා තියෙන ඒවා තමයි අපි සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ. ඉංග්‍රීසි භාෂාව දැන් මේ ලියලා තියෙන ඒවා වර්තමානයේ ඉංග්‍රීසි භාෂාවේ පාවිච්චි වෙන්නේ නැති වචන. මොනවාද මේ? ඒකේ ලියලා තියෙනවා 341:1 කියන වගන්තියේ කියලානවා if a school master flogs a student. ෆ්ලොග් කියන්නේ ඇති වෙනකන් ගැහුවත්. මේ ෆ්ලොග් කියන වචනය දැන් නූතන සමාජයේ භාවිතාවෙන් නැති ඉංග්‍රීසි වචනයක්. ෆ්ලොග් කියන්නේ ඇති වෙනකන් ගැහුවත්, සිහි නැති වෙනකන් ගැහුවත්, හොඳ හිතින් ගහනවා නම් පාසලක ගුරුවරයෙක් මේක නීති විරෝධී නෑ කියලා. එතකොට අපේම දණ්ඩ නීති සංග්‍රහයේ අපේ දරුවන්ට 3 ආකාරයට නීතිය අපි ලියලා දීලා තියෙනවා. ඒ නිසා මෙවන් අසාධාරණ සිදුවෙන්නේ නැති වෙන්න නම් මතුවට අපි මොකද්ද කළ යුත්තේ? මුලින්ම අපේ නීතිය සුද්ධ කරන්න ඕනේ, සංශෝධනය කරන්න ඕනේ, ස්ථාපිත කරන්න ඕනේ. හරි? ඒ පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි
ඒ ස්ථාපිත කරන නීතිය රටක් රාජ්‍යයක් නායකෙන් හැටියට අපි පිළිගන්න ඕනි. මොන නීතිය තිබ්බත් වැඩක් නැහැ, නීතිය තමන්ගේ පෞද්ගලික මත අනුව පරිවර්තනය කරනවා නම්. දැන් ඒක තමයි සමාජයේ ගොඩක් වෙන්නේ මේ හිංසනය. විශේෂයෙන්ම ප්‍රචණ්ඩත්වය ළමයින්ට එරෙහිව කරන එක සාධාරණකරණීය කරනවා, ඒ වගේම ඒක සාමාන්‍යකරණීය කරනවා. ඒ නිසා වෙන්නේ මොකද්ද? ඒ ප්‍රචණ්ඩත්වය එන්න එන්න වැඩි වෙනවා. හොඳ උදාහරණයක්, මම සභාපතිනියක් හැටියට, දැන් මේක ජාතික ව්‍යාපාරයක්. අපේ මූලික ප්‍රයත්නය තමයි පාසල් තුර ශාරීරික දඬුවම් නතර කිරීම. මේ සම්බන්ධව මම ගොඩක් විශ්ලේෂණ කරලා තියෙනවා. 100%කට අධික ළමා ආරක්ෂණ අධිකාරියට ලැබිලා ඇති පැමිණිලි මම විශ්ලේෂණය කරලා තියෙනවා. ඒ 100%ම තියෙන කාරණා තුනක් පොදුයි. මොකද්ද මේ? එකක්, ඒ දරුවෙකුට ගහන පුද්ගලයා, මේ පාසල් තුල මම කියන්නේ ගහන ගුරුවරයා හෝ විදුහල්පතිවරයා, මේක දිගින් දිගටම කරලා තියෙනවා. පළවෙනි වතාව නෙමෙයි. දෙවෙනි එක තමයි මේ පුද්ගලයාව ආරක්ෂා කරන ඉහළ ස්ථාන කට්ටිය ඉන්නවා, ඉහළ උදවිය ඉන්නවා. තුන්වෙනි එක තමයි මේක කරලියට එන්නේ, එළියට එන්නේ පැමිණිල්ලක් මගින් අර දරා ගන්න බැරි, උහුලන්න බැරි උග්‍ර අවස්ථාවකට ආවහම තමයි. එතකොට අපිට මේ අවස්ථා තුනක් තිබිලා තියෙනවා අවුරුදු ගණනාවක් තිස්සේ මේ ප්‍රශ්න විසඳා ගන්න. ඒ විසඳා ගන්න බැරි අර මම කියන විදිහේ රජයේ නීතිය සම්බන්ධව ක්‍රියා කළ යුතු, නීතිය හදන, නීතිය මේ කටයුතු මාර්ගයෙන් ක්‍රියා කරන්න ඕනේ කට්ටිය, අපේ දේශපාලඥ විශේෂයෙන්ම ඒගොල්ලන් මැදිහත් වෙනවා මේවා ගොඩින් බේරන්න. එක්කෝ දේශපාලන හේතු මත, එහෙම නැත්නම් ආර්ථික බලපෑම් මත.